අද 2023 ජූනි මාසේ 6 වෙනි මාසේ 2 වෙනිදා පුංචි අයට අඩු මුදලට හදාගන්න පුළුවන් රසකැවිලි ගොඩාරියක් අපේ අම්මා channel එකේ තියෙනවා. අද ice cream එකක් හදන්න යන්නේ. මේ දවස්වල ගොඩාක් බඩු ගන්න හැම එකක්ම ඒ නිසා කෙසෙල් ගෙඩි 3යි, පොල් ගෙඩියයි, සීනි චුට්ටකුයි දාලා ice cream ලීටර එකක් හදාගන්න හැටි කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි හදන හැටි බලමු. ඒ වගේමයි මේ වීඩියෝ එක Facebook එකේ, Instagram එකේ, WhatsApp එකේ, Twitter එකේ, email එකේ, ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක කතා කරනකොට ෆෝන් එකිනුත් share කරගන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. කඩෙන් ගන්නවා නම් ice cream ලීටර එකක් රුපියල් 1000කට කිට්ටු වෙන්න එනවා. ඒ වුණාට ඔයාලට ගෙදර රුපියල් 200කට වගේ හදා ගන්න පුළුවන්. පොලොයි කෙසෙලොයිනේ ඕනේ. සීනි ගෙදර තියෙනවනේ. මං අරන් තියෙන ටිකක් ලොකු කෝලි කුට්ටු ගෙඩි තුනක්. ඔයා ගෙදරට ගෙනපු ඕනම කෙසෙල් වර්ගයකින් හදා ගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාට වත්තේ කෙසෙල් වැටිලා තියෙනවා නම් ඔන්න ගොඩාක් හදා ගන්න පුළුවන්. කෙසෙල් ගෙඩි ලෙලි ගහලා මෙන්න මේ වගේ තුනට පළලා චූටි චූටි කෑලි වලට කපනවා. මේ වගේ පොඩියට කපා ගත්තාම බ්ලෙන්ඩ් කරගන්න ලේසි. පොඩි කෑලි වලට කැපුවට පස්සේ පැතලි පිඟානකට හරි ට්‍රේ එකකට හරි මේ විදියට ඇඩ් කරලා දාන්න. දැන් ඔයා කෝප් එකකට දැම්මම ෆ්‍රීස් වුණාට පස්සේ ගුලියක් වගේ ගල් වෙනවා. බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරන්න අමාරු වෙනවා. හොඳට බලාගන්න පොල් ගෙඩියක පොල් තියෙනවා. වතුර එක කෝප්පයයි දාන්නේ. මගේ බ්ලෙන්ඩර් ජාය එක ලොකු එකක් නිසා ඔක්කොම පොල් ටික එකට දාලා වතුර කෝප්පයක් දාලා බ්ලෙන්ඩ් කරගත්තා. ඔයාට පොඩි එකක් නම් තියෙන්නේ වතුර කෝප්ප භාගයයි පොල් භාගයයි. ඒ විදිහට දාලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් පොල් කිරි ටික මේ වගේ මිරිකල පෙරාගත්තට පස්සේ කෝප්පයයි කාලක් තියෙනවා. ඒකමම රෙදි ගොට්ටකිනුත් පෙරනවා. අයිස් ක්‍රීම් හදන්න යන්නේ පොල් කුඩු කැවෙන්නේ නැති වෙන්නයි. ඔයාට මේ වගේ රෙදි ගොට්ටක් නැත්තම් සාමාන්‍ය රෙදි කෑල්ලකින් පෙරා ගන්න. සීනිත් කෝප භාගයක් කරගන්නවා. පුංචයට දෙන නිසා අද කලරින් දාන්නෙත් නැහැ, සුදු සීනි දාන්නෙත් නැහැ. සීනි පොල් කිරි එකට දාගෙන ලිපේ තියනවා. කලවම් කරලා ලුණු කුඩු තියෙහෙඳි කාලක් දාගන්නවා. දැන් මන් රස බලනවා. සීනි චුට්ටක් මදි වගේ, ඒ නිසා දාගත්තා. කෝලි කුට්ටු කෙසෙල්නේ, කෝලි කුට්ටු වල පැණි රස ටිකක් අඩුයි. දැන් පොල් කිරි ටික හොඳට නටනකන් හැඳිගා ගන්නවා. දැන් පෙනේනවනේ උඩේන පෙන ටික අයින් කරනවා. දැන් මේ කිරි එක හොඳටම කූල් වෙන්න ඕනේ අපිට මේ අයිස් ක්‍රීම් එක හදාගන්න නම්. ඒ නිසා මේ වගේ වතුර භාජනයක කිරි එක තියලා නිවා ගන්නවා. අපේ අම්මා කියා දුන්න ටිප් එක මේ වගේ වතුර භාජනයක දාලා නිවාගෙන ඊළඟට පැත්තකට අරගන්නවා. දැන් බනනා එසෙන්ස් චුට්ටක් දානවා. බනනා එසෙන්ස් නැත්තම් වැනිලා එසෙන්ස් ටිකක් දාගන්න. දැන් අපේ කෙසෙල් ගිරි ටික අයිස් කැට වගේ ගල්වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි එළියට ගන්න ඕනේ. පැය 4-5ක් විතර තියන්න. බ්ලෙන්ඩර් එක අඹර ගන්නව නම් දෙසරට දාලා වගේ අඹර ගන්න. නැත්තම් බ්ලෙන්ඩර් එකේ ටිකක් කැරකෙන්න අමාරු වෙයි. මන් දැන් අඹර ගන්න යන්නේ ෆුඩ් ප්‍රොසෙසින්. දැන් අපිට ක්‍රීම් එකක් කරගන්න තමයි ඕනේ. දැන් මම කූල් වෙච්ච පොල් කිරි සීනි ටික දාගන්නවා. හොඳට ක්‍රීම් එකක් වගේ බ්ලෙන්ඩ් වුණාට පස්සේ බොක්ස් එකකට දාගන්නවා. දැන් හොඳට උකු වෙලා තියෙනවා. පේනව නේද හොඳට කලවම් වෙලා. දැන් මේ පුංචි කන්ටේනර් එකට දාලා ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකේ තියෙනවා. හුලං වදින්නේ නැති හොඳටම තද පියනක් තියෙන එයා ටයිට් කන්ටේනර් එකක් අරගන්න. දැන් මේ පැය 6කට පස්සේ දැන් මේ විදිහට ඔයාට මෙහෙමම කන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව සැරයක් බ්ලෙන්ඩ් කරලා අරගන්න පුළුවන්. දැන් මේ තව එක සැරයක් මම ක්‍රීම් එකක් කරගන්නයි යන්නේ. හැබැයි මතක තියාගන්න 1, 2, 3 කියලා 10ට ගණින්න. ඊට වඩා බ්ලෙන්ඩ් කරන්න එපා. පේනව නේද මේ වගේ කුට්ටිය වගේ වැටෙනවා.
දැන් මං ආයෙත් බොක්ස් එකට දාලා ෆ්‍රීස් එකේ තියනවා. ඔයාට ඕනි වෙලාවක දැන් ෆ්‍රීස් වුණාට පස්සේ පාවිච්චියට ගන්න පුළුවන්. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන all කියන button එක ප්‍රෙස් කරන්න. මේ පහුවෙනිද උදේ තමයි මේ එළියට ගත්තේ. මේ බලන්න අයිස් වගේ ගල් වෙලා නැතු හොඳ ක්‍රීමයකට අයිස් ක්‍රීම් වගේ තියෙනවා. උත්සවයක් වගේ වෙලාවට නම් මෙන්න මේ වගේ ස්ප්‍රින්කල්ස් වල ඔබලා ලස්සන කරලා ගන්න පුළුවන්. ගොඩක් වියදම් කරන්න ඕනේ නැහැ. අයිස්ක්‍රීම් කඩෙන් ගන්නේ නැතුව ගෙදරම පුංචි අයගේ පුංචි උත්සවයකට මේ විදියට හදලා දීලා බලන්න. පුංචි අයත් සතුටු වෙයි, ඔයාගේ පොකට් එකටත් ලාභ වෙයි. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. පොල්කිරි දාලා හදලා කියලා කියන්නවත් අම්මලත් එක්ක එකතු වෙලා පුංචි දුවල පුතාලා මේ වෙලාවේ වීඩියෝ බලනවා නම් ඔන්න අම්මලාට කියලා හදලා තියාගන්න. මේ තියෙන්නේ අන්නාසි පොල් කිරි දාලා හදපු අයිස්ක්‍රීම්. මේක අඹ අයිස්ක්‍රීම්. මේක අලිගැට පේර අයිස්ක්‍රීම්. මේ වගේ තවත් රසවත් අයිස්ක්‍රීම් රෙසිපීස් ඒ වගේමයි පුංචයට දෙන්න. අඩු මුදලෙන් හදපු රස කැවිලි කොටාරියක් රෙසිපීස් තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතුපාට දැන්සිනී තලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. 2023 ජූනි වෙනකොට අපේ අම්මා YouTube channel එකට වීඩියෝස් 1771 වැඩි අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට ඔක්කොම බලා ගන්න මේ වීඩියෝ එකට ලින්ක් එක දෙන්න. වීඩියෝ එක අවසානයේ ලින්ක් එක දෙන්න. ඔය මේ විදිහට අයිස්ක්‍රීම් හදුවම අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. ෆෑන් පේජ් එකේ ලින්ක් එක මේ වීඩියෝ එකට තියෙන ක්ලික් කරලා බලන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් ලයික් එකත් මේ වීඩියෝ එකට සඳහන් කරන්න. බොහොම ස්තුතියි.